අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලා එක්ක කතා කරන්න යන්නේ ලෝකේ 8 වෙනි පුදුමයේ විදිහට නම් කරලා තියෙන සීගිරිය ගැන. සීගිරිය කියන්නේ අති විශිෂ්ට නිර්මාණයක් කියන එක ඕනම කෙනෙක් පිළිගන්නවා. ඒ වගේම සීගිරිය කියන්නේ අරුම පුදුම අද්භූත රහස් ගොඩක් හැංගිලා තියෙන තැන. ඉතින් අපි බලමු සීගිරි ගලේ හැංගිලා තියෙන මේ රහස් විශ්මයජනක දේවල් මොනවද කියලා. SLIDIA ශ්‍රී ලංකාවේ අංකයේ YouTube නාලිකාව අංකයක කර්කටක යන්ත්‍රය මීට අවුරුදු 10000කට විතර කලින් සිදු වුණ පිපිරීමක් නිසා සීගිරි පර්වතයේ ඇතුලේ කුහරයක් නිර්මාණය වෙලා තියෙනවා කියලා කියනවා. පසු කාලීනව පුලස්ති කියන ඍෂිවරයා විස්මුනි වෙනුවෙන් ආලක මන්දාව නිර්මාණය කරද්දී මේ කුහරය උපයෝගී කරගෙන ගල ඇතුලේ බිත්ති සුමටව හදලා ඉහළ පහළ යන්න සෝපානයක් හදලා තියෙනවා කියලා කියවෙනවා. මේ යන්ත්‍රයේ ජලයෙන් ක්‍රියා කරන විදියටත් අතින් ක්‍රියා කරන විදියටත් තමයි නිර්මාණය කරලා තියෙනවා කියලා කියන්නේ. කාශ්‍යප රජතුමා විසින් සීගිරි तमांगे राजधानी करगत्तर पासे में कार्कटक यंत्रय आहारहा विन द्रव्य इहल पहल गिनियामड योदागत बावत समहार तेन्वल किये पेनव अंक देक सीगिरी रहस उमक सीगिरी इहल सीट पहल उद्यानेट लंगवी मटात पहसु वन रहस उमकक सीगिरी तीनव कियला कता वक तीनव अतरम एहम रहस उमकक तीनव में कारने गेन वेडिपुर कता भाट लक्कुने इम प्रदेशेम इन्न वायस अवरुदु असूवक वितर अंद पुद्गले करवु हेलिदर उवकी में पुद्गले कियन विदेट ඔහු මීට වසර ගණනාවකට කලින් HCP Bell කියන පුද්ගලයා සමග සීගිරි පර්වතයේ මුලින්ම කැණීම් වලට සම්බන්ධ වෙලා තියෙනවා. මෙයයිට මේ කැණීම් කටයුතු කරගෙන යනකොට හම්බ වෙලා තියෙනවා උමක. ඒ වෙලාවෙදී මේ අය මේ උමක ඇතුළට ගිහින් පරීක්ෂා කරලා තියෙනවා ඇතුළේ. මේ උමක ඇතුළේ තනින් තන කෙනෙක්ට ගිමන් නිවා ගන්න පුළුවන් විදිහේ කුටි තිබිලා තියෙනවා. ඒ කුටි ඇතුළේ වටින බොහෝ දේවල් තිබිලා තියෙනවා. කොහොම වුණත් අන්තිමට මේ Bell කියන පුරා විද්‍යාඥයා කියලා තියෙනවා උමක ඇතුළේ තියෙන සේරම වටින දේවල් ඉන් පිටතට අරන් එන්න කියලාත් ඊට පස්සේ කොන්ක්‍රීට් දාලා මේ උමග වහන්න කියලාත්. ඉතින් මේ පුද්ගලයන් මේ විදියට උමග වහලා තියෙනවා. මේ පුද්ගලයා කියන විදියට උමග වහපු සාපය මේකට හවුල් වුණ හැමෝටම ගෙවන්න සිත වෙලා. මේ කිනායක වැඩ කරපු අනිත් අයට සත්තු ගහලා. එක එක විදියෙ විපත් වලට මෝන දීලා අකාලේ මැරෙන්න සිද්ධ වුණා වගේම මේ කතාව කියන කෙනත් එක දවසක් නිදාගෙන අවදි වෙද්දී ඔහුගේ පෙනීම අහිමි වෙලා තියෙනවා. කොහොම වුණත් මේ Bell කියන පුද්ගලයා අපේ රටේ වැදගත් පුරාවස්තු බොහෝ ප්‍රමාණයක් කොල්ලකෑව බවට චෝදනාත් එල්ල වෙලා තියෙන කෙනෙක්. මේ පුද්ගලයා කියන කතාව සත්‍ය වෙන්න වගේම එහෙම නොවෙන්නත් පුළුවන්. කොහොම වුණත් සීගිරි කියන්නේ රජ කෙනෙක් වාසය කරපු තැනක්. ඒ කියන්නේ සුපකුභෝගී විදිහට තියෙන්න ඇතිනේ. ඉතින් රජතුමා උයනට හෝ ජල ක්‍රීඩාවලට ජල පොකුණට හෝ කිසියම්ම හේතුවකට පහළෙද්දී හෝ යද්දී පිට පඩිපෙළ භාවිතා කරනවා කියන්නේ අමාරුයිනේ. කිනි අවුව තියෙන වෙලාවට දාඩිය දාගෙන එහෙම පඩිපෙළ දිගේ පයින් ගියා වෙන්න බෑ. ඒ වගේම රජව දෝලාවක දාගෙන ඒ පඩිපෙළ දිගේ ඊටාම අනාරක්ෂිත විදිහට ගියා වෙන්න මං කලින් කිව්ව කර්කටක යන්ත්‍රය යොදාගෙන තියෙන්නේ බාණ ප්‍රවාහණයට නම් ඒක ගියා වෙන්නත් බෑ. බොහෝ වේලාවට මේ විදියට රහස් උමගක් තියෙන්නේ නැති කියන එක අපිටත් හිතනවනේ. ප්‍රදේශවාසීන් කියපු විදිහට නම් මේ රහස් උමග හිටපු ගමන් ඇරෙනවා, ආය වැහෙනවා. මේ වෙන්නේ අද්භූත බලයක් නිසා කියලා එයාලා කියනවා. කොහොම වුණත් මේ වායේ සත්‍ය අසත්‍යතාවයේ පැහැදිලි කරගන්න ලිඛිත සාක්ෂි මොකුත් හම්බ වෙලා නැහැ තවම. අංක 3. සීගිරිය නිර්මාණය කරේ ඇත්තටම කවුද? කාශ්‍යප රජු විසින් තමන්ගේ රාජධානිය විදියට සීගිරිය පත් කරගන්න කලින් සීගිරිය නිර්මාණය කළ තිබ්බ එක බව සමහරක් අය කියනවා. සීගිරියේ තියෙන රහස් උමග වගේ ගොඩක් සංකීර්ණ නිර්මාණ බලද්දී කාශ්‍යප රජුට බලසම්පන්න කෙනෙක් නිර්මාණය කරන්න ඇති කියන එක තමයි එයාගේ මතය. ඒ අනුව ඒ රාවණා වෙන්න පුළුවන් කියලාත් කියනවා. තවත් පිටසක් කියනවා මේ රාවණා රජුගේ සැලසුමකට අනුව කාශ්‍යප විසින් නිර්මාණය කරන ලද්දක් කියලා. මේ සීගිරියේ කාශ්‍යප රජු විසින් තමන්ගේ රාජධානියක් කරගන්න කලින් මෙතන බෞද්ධ ආරාමයක් පැවති බවත් කියවෙනවා. ඒකට සාක්ෂි විදිහට මේ අවට ප්‍රදේශයේ පිදුරංගල වගේ ස්ථාන පැවතීමත් පෙන්වලා තිනවා. මේ මතවාද කොහොම වුණත් සීගිරිය කියන්නේ හරි අපූර්ව නිර්මාණයක් කියලා එතනට යන ඕන කෙනෙක්ට පේනවා. අංක 4. සීගිරිය ඇතුලේ මාලිගාවක් තියෙනවද? සීගිරි ගල මුදුනේ තියෙන මාලිගාව හැරුණකොට තවත් ගල ඇතුලේ වෙන්නටත් මාලිගාවක් තියෙනවා කියන එක බොහෝ විද්වතුන් පිළි අරන් තියෙනවා. මේ මාලිගයේ තට්ටු 7කින් සමන්විත වෙන්න ඇති කියලා තමයි කියන්නේ. සීගිරි ගලේ උද්‍යාන ආදී නිර්මාණය කරද්දී යොදාගත්තු තාක්ෂණික බලති මේ වගේ මාලිගාවක් හදන්න තරම් දියුණු තාක්ෂණ ක්‍රමයක් ඔවුන් දැන ඉන්නට ඇති බව ඕනම කෙනෙක් පිළිගන්නවා. මේ මාලිගයට යන්නට තිබුණු මාර්ගයේ විදියට මං කලින් කියපු රහස් උමක යොදා ගන්නත් ඇති කියලා කියනවා. අංක 5. සිංහ පාදද කුරුළු පාදද? ඉස්සර ඉඳන් තිබුණ මතයක් වුණේ මේ තියෙන්නේ සිංහ පාද කියලා.
ඒ දැන් ගොඩක් දෙනෙක් තර්ක කරනවා සින්හේගේ පාදයක ඇඟිලි 4ක් තිබ්බ බවත් මෙතන තියෙන්නේ ඇඟිලි 3ක් විතරයි කියලා. ඒ නිසා සිංහ පාදයක් වෙන්න බෑ කියලා. ඇඟිලි 3ක් තියෙන්නේ පක්ෂීන්ට නිසා. මේ ඉන්නේ ගුරුලෙක් කියලා. ඒත් සීගිරි කැටපත් පෞරේ සඳහන් වෙනවා සිහගිරි කියන වචනේ. ඒක ලියන්නේ මීට අවුරුදු 1200කට විතර කලින් සීගිරිය බලන්න ආවායි. මෙතන ගුරුලෙකුගේ රූපයක් තිබනම් සිහගිරි කියලා ලියයි කියලා හිතන්න බෑනේ. සී රජු යසස සිරිතිබු මුළු ලොව පැතිරි කියන කවියේ පවහ සඳහන් වෙනවා සී රජු ඒ කියන්නේ සිහගිරි රජු කියන එක. සමහර අය කියන විදියට HCP බෙල් විසින් සීගිරිය හොයා ගන්නකොට සිංහයාගේ මුහුණ කඩා වැටිලා තිබිලා තියෙනවා වගේම මේ පාද පස් තට්ටුවකින් වැහිලා තිබිලා තියෙනවා. ඉතින් මේ පාද ඒ වෙනකොට බොහෝ දුරට විනාශ වෙලා තියෙන්නේ නැති. ඊට පසුව බෙල් විසින් නැවතත් ප්‍රතිසංස්කරණය කරපු පාද තමයි මේ තියෙන්නේ. ඒක වෙන්න පුළුවන් මේ සිංහයාට ඇඟිලි 3ක් විතරක් තියෙන්නේ. ඒක කාශ්‍යප රජතුමාගේ නිර්මාණයේ අඩුවක් නොව බෙල් විසින් කළ ප්‍රතිසංස්කරණයේ අඩුවක් බව ගොඩක් දෙනා පිළි අරන් තියෙනවා. අංක 6 කාශ්‍යප රජතුමා හිටියේ සීගිරියේ මුදුනේ තියෙන මාලිගාවෙමද. සීගිරි ගල අඩි 600ක් පමණ උසයි. ප්‍රායෝගිකව ගත්තොත් මේ වගේ උස තැනක ඉන්න එක හරි අමාරු. මේ වියලි කලාපයේ වර්ෂා කාලයේදී අකුණු සැර ඇති වෙනවා. ඉතින් සීගිරිය මුදුනේ තියෙන මාලිගයේ ඉන්න එක අනාරක්ෂිතයි. ඒ වගේම පායන කාලෙදී අධික හිරු රශ්මිය එක්ක දැනෙන රස්නේ නිසා මේ මාලිගයේ ඉන්න එක අපහසුයි. ඒ නිසා ජල මල් උද්‍යානයේ මාලිගා දෙකක් පැවතිලා තියෙනවා. මේ බවට සාක්ෂි විදිහට මාලිගාවල නෂ්ටාශේෂ හම්බ වෙලා තියෙනවා. මේව හඳුන්වන්නේ සීතල මාලිගා කියලා. ඒකට හේතුව තමයි මේ මාලිගා අවට දිය අගලක් පැවතීම නිසා මාලිගාවට හමන සුළඟ නිතරම ජල වාෂ්ප අඩංගු සීතල හුළඟක් වෙනවා. මේවා දැව වලින් නිර්මාණය කරලා තියෙන බව තමයි කියන්නේ. අංක 7 සීකිරි ගල මුදුනට වතුර. සීගිරි ගිහින් තියෙන හැමෝම දැකලා ඇති ගල මුදුනේ තියෙන පොකුණු. මේ පොකුණු යොදාගෙන තියෙන්නේ ජලයේ ක්‍රෑෂ් කරලා තියාගන්න. ඉතින් මේව පහළ ඉඳන් වතුර ගේන්න පුළුවන් විදිය ක්‍රමයකින් නම් නෙවෙයි පුරවන්න. මේ ශිලා පොකුණු පිරෙන්නේ වැහි වතුරෙන්. සීගිරි ගල අඩි 600ක් පමණ උසකින් යුක්තයි. මේ තරම් උඩට පහළ ඉඳලා ජලය පොම්බ කිරීම තරමක් අසීරු වැඩක්. කොහොම වුණත් ඒ විදිය ක්‍රමයක් හදාගත්තත් සතුරු ආක්‍රමණයකදී පහළ සිට ඉහළට ජලය පොම්බ කරන ස්ථානයේ අවහිර කරොත් හෝ වසමිශ්‍ර කරොත් කියන හේතුව නිසා පහළ සිට වතුර ඉහළට ගේන විදියේ ක්‍රමයක් නිර්මාණය කළා නැති වෙන්නේ හේතුවක් විදියට ගන්න පුළුවන්. වැහි වතුර පිරිසිදුයි. ඒ වගේම මේ පොකුණු ශිලා පොකුණු එහෙමත් නැත්නම් ගල් වලින් නිර්මාණය කරපු ඒවා නිසා පස් වලින් හදන පොකුණු වල වගේ ජලය පොළවට උරා ගන්නෙත් නැහැ. විශාල පොකුණු නිසා එක වර්ෂාවකට පොකුණක් පිරීමෙන් පස්සේ අනෙක් වර්ෂාව එනකම් සැහෙන ප්‍රමාණය ජල පොකුණු වල ඉතුරු වෙනවා. සමහර දේවල් ගැන හරියට සාක්ෂි නැති නිසා හරියටම මේකයි කියන්න අමාරුයි. ඉතින් ඔයත් ඒ දේවල් ගැන හිතන විදිය වගේම මේ සීගිරිය ගැන වදන්න දේවලුත් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ ගැන මොකද හිතන්නේ? වීඩියෝ එක ලයික් එකක් දාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් තවත් අලුත් මලුත් විදියේ වීඩියෝ එකකින් එනකම් අදට මම සමුගන්නවා. ඔබට සුබ දවසක් ආශිර්වාද හෝ වේවා.